අයිබුවන් ඔබෙක් වන්නේ ස්වාධීන රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් මම ශ්‍රීහාන් කනිෂ්ක ආර්යසිංහ මම මදුනිකා කරපුටුගල අදත් මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත බය 24ක් ඉක්ම යන්නත් කලින් රෝගීන් 20ක් මුළු කඳන 142ක් සෞඛ්‍ය උපදෙස් දැඩි ලෙසම පිළිපදින්න අවදානම් කලාප හැර සෙසු ප්‍රදේශවල ඇඳිරිය හෙට උදේ 6ට අවසන් යලි සවස 2ට පැනවේ කොරෝනාවට මුවාවී රට තුලට ගේන්න හැදූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් නාවික හමුදා අත්අඩංගුවට කොරෝනා රෝගීන් බලන්න රුසියා ජනපති පුටින්ගේ රෝහලේ දොස්තරටත් කොරෝනා පුටිනු අවදානමක ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද දිනේදී කොරෝනා රෝගීන් 20 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. සම්පූර්ණයෙන් සුවය ලැබූ 16 දෙනෙකු රෝහල් වලින් පිටව ගියා. කොරෝනා බවට සැකකෙරෙන රෝගීන් 173 දෙනෙකු මේ වන විට රෝහල් කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබනවා. ඉන් වැඩිම පිරිසක් ප්‍රතිකාර ලබන්නේ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ. කොරෝනා රෝගීන් බවට තහවුරු කළ රෝගීන්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ නිරෝධායන මධ්‍යස්ථානවලින්. එම සංඛ්‍යාව 34ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 30 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කළුතර දිස්ත්‍රික්කයෙන් 18 දෙනෙකුත්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් 15 දෙනෙකුත් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 11 දෙනෙකුත් ලෙසයි වාර්තා වී ඇත්තේ. අද දින COVID-19 රෝගීන් 10 දෙනෙක් වාර්තා වෙලා තියෙනවා. මේ COVID-19 සැක සහිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා තව දවස් දෙකකින් බේරුවල රෝහල, ඉරණවිල රෝහල සූදානම් වන අතර හෙට දිනේ මිනුවන්ගොඩ රෝහල සූදානම් වෙනවා. ඒ වගේම මේ වන විටත් හෝමාගම රෝහල මේ අය සඳහා පාවිච්චි කිරීමට යොදවා තිබෙනවා. මෙය කරුණාකරලා හොඳින් හිතට අරගෙන යම්කිසි සැකකට කටයුතු තත්ත්වයක් තියෙනවා මේ රෝහල් වලින් ප්‍රතිකාර ගන්නා ලෙස ඉල්ලා සිටිනවා. ඊයේ වෙච්ච සිද්ධිය නැවත මේ රටේ ඇති වෙන්න තියන්න එපා. ඔබට යම් රෝග ලක්ෂණයක් තියෙනවා නම් වහාම රජයේ රෝහලට ඇතුල් වෙන්න. එවිට රජයේ වෛද්‍යවරුන්, ඒ කාර්ය මණ්ඩලය, ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සම්පූර්ණයෙන්ම සූදානම් වෙලා ඉන්නවා. එම රෝගය වැළඳිච්ච අයට කරන්න පුළුවන් උපරිම ප්‍රතිකාර කරලා ඒ ජීවිත බේරගන්න. මම විශ්වාස කරනවා මේ රෝගියා කලින් රජයේ රෝහලකට ඇතුල් වුණා නම් ඒ රෝගියාගේ ජීවිතේ බේරගන්න පුළුවන්කම තිබුණා ඊයේ මියගිය රෝගියාගේ. කොරෝනා වෛරසයේ හේතුවෙන් මෙරටදී මියගිය දෙවන පුද්ගලයාගේ අවසන් කටයුතු ඊයේ දිනේදී සිදු කළේ මීගමෝ මඤ්ඤොක්කා හේන පොදු සුසාන භූමියේදී. අදාළ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එම කටයුතු සිදු කෙරුණා. කොරෝනා වෛරසයේ ආසාදනය වූ මෙම රෝගියා කොච්චි කඩේ පදිංචිකරුවෙක්. ඔහු මීගමුව මහ රෝහලට ඇතුළත් වී ඇති අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වුණේ. හෘදයාබාධයකින් පෙරුණු මෙම පුද්ගලයා දීර්ඝකාලීන ශ්වසනාබාධයකින්ද පීඩා විඳි බව සෞඛ්‍යාංශ පවසනවා. ඔහු ප්‍රතිකාර ලැබූ මීගමුව පෞද්ගලික රෝහල මේ වන විට වසාදමා ඇති බවයි වාර්තා වන්නේ. මෙම පුද්ගලයාගේ නිවසේ සිටි 13 දෙනෙකුද නිරෝධායනයට ලක් කර තිබෙනවා. එමෙන්ම ඔහු සංචාරය කළ ස්ථාන සම්බන්ධයෙන් සොයා බැලීම ආරම්භ කර ඇති අතර මීගමුව ප්‍රදේශයේ ඖෂධ සැල් දෙකක පිරිස්ද නිරෝධායනයට ලක් කෙරුණා. කළුබෝවිල ශික්ෂණ රෝහලේ කොරෝනා ආසාදිත රෝගියෙකු හමුවීමත් සමගම රෝහලේ අංක 1 සහ 5 යන වාට්ටු සම්පූර්ණයෙන්ම වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගත්තා. එම වාට්ටුවල සිටි සියලු රෝගීන් හෝමාගම රෝහලට මාරු කර යවා තිබෙනවා. එමෙන්ම මෙම වාට්ටුවල සිටි වෛද්‍යවරුන් මෙන්ම සෙසු කාර්ය මණ්ඩලය නිරෝධායනය සඳහා මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පිහිට වූ මධ්‍යස්ථානයේ වෙත මාරු කර යවා තිබෙනවා. කොරෝනා රෝගීන්ට ලබා දීම සඳහා ජපානයේ නිෂ්පාදනය කළ අවිගෙන් නැමැති ඖෂධය දිවෙනට රැගෙන විත් ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. මේ ඖෂධය කිසිම විදිහකින් විද්‍යානුකූල පදනමක් යටතේ මේ රෝගය දුව කිරීමට හේතු වෙනවා කියලා තවත් නැහැ. ඒත් අමතරව මේ බෙහෙත කිසිම විදිහකින් මිලදී ගන්නත් බැහැ. මේක දෙන්නේ රජයකින් රජයකට දෙන ප්‍රදානයක් ලෙස. නමුත් අපේ ඖෂධ නියාමන අධිකාරිය සහ ලය සහ කායික වෛද්‍ය විශේෂඥවරු යම් අවස්ථාවක රෝගියෙකුට දීම සඳහා මේ ඖෂධය අවශ්‍යයි කිව්වොත්
ඕනෑම වෙලාවක ඒ ඖෂධය ලබා දීම සඳහා අප සතුව ඒ ඖෂධය දැන් තියෙනවා. හැදුනට පස්සේ ඉතින් බෙහෙත් නැහැ. නිකන් බලන් ඉන්න තියෙනවා. වැඩි වෙලා මැරුණොත් මැරෙනවා. හොඳ වුණොත් හොඳ වෙනවා. ඒක තමයි මේ ලෝකේ අනික් හැමතැනම වෙන්නේ දෙයක්. ඒක නිසා මේ ලෝකේ සිද්ධ වෙන දේවල් දිහත් ඔබ බලන්න ඕනේ. මේ රෝගය වළක්වගත්ත රටවල් විතරයි මේ රෝගෙන් ගොඩ ඇවිල්ලා තියෙන්නේ. මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ දකුණු ආසියා රටවල අධ්‍යාපන කටයුතු සඳහා රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සඳහා එම රටවල රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල සමග එක්ව කටයුතු කරන බවයි. ඔවුන්ගේ සුබසාධනය වෙනුවෙන් නිරන්තරයෙන් ක්‍රියා කරන බවද එම නිවේදනයේ සඳහන්. මේ වන විට විදේශයන්හි රැඳී සිටින ශ්‍රී ලාංකිකයන්ට එම ස්ථානවලම සුරක්ෂිතව සිටින ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කළා. ඇමරිකාවේ නිව්යෝක් ප්‍රාන්තයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මියගොස් ඇති බවට වාර්තා වනවා. කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යාංශය අප කළ විමසීමකදී සඳහන් කළේ එම මරණයට හේතුව වෛරසය වැළඳීමද යන්න පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවයි. කොරෝනා ආසාදිතින් හමුවීමත් සමග කළුතර අටලුගම සහ මහනුවර අකුරණ ගම්මාන සම්පූර්ණයෙන්ම හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. කවරෙකුට හෝ මෙම ගම්වලට ඇතුළුවීම හෝ පිටවීම තවදුරටත් තහනම් බවයි පොලිසිය අවධාරණය කරන්නේ. මහනුවර අකුරණ ප්‍රදේශයේදී හඳුනාගත් කොරෝනා රෝගියා නිකවටවන ප්‍රදේශයේ අවමංගල උත්සවයකට සහභාගී වූ බවට තොරතුරු ලැබීමත් සමග එම නිවස ඇතුළු නිවාස හතක පුද්ගලයන් 33 දෙනෙකු නිරෝධායනයට ලක් කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ දඹුල්ල පොලිසිය එක්ව මෙම නිවසවලට පැමිණ තොරතුරු විමසුවද උන් තොරතුරු ලබා දුන්නේ නැති බවයි වාර්තා වන්නේ. අදාළ පුද්ගලයාගේ ඡායාරූප පෙන්වමින් ප්‍රශ්න කිරීම සිදු කෙරුණා. පසුව ඔබට පදිංචිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ එම පුද්ගලයා අවමංගල උත්සවයට සහභාගී වූ බවයි. මේ ප්‍රදේශයේ මළග දෙයක් වුණා මාර්තු මාසේ 8 වෙනිදා වගේ. ඒ කාලෙන් පස්සේ අපිට ආසාදිත රෝගියෙක් මේ ප්‍රදේශයට ආවා කියලා. අපි දැනට තොරතුරු ලබා ගත්ත විදිහට මම හිතන්නේ අපිට සැක සහිතයි මේ ගෙදරට ආවා කියන එක. ඒ නිසා අපි ඒ ගෙදර මේ වෙනකොට නිරෝධායනයට ලක් කරා. ඒ ගෙදර ඉඳපු සියලුම දෙනා ඒ ගෙදර පවුලේ 16 දෙනෙක් හිටියේ. 16 දෙනාම නිරෝධායනයට ලක් කරා. ඊට අමතරව අවට නිවාස විදියට ගත්තොත් නිවාස 7ක් තියෙනවා මෙතන. ඒ සියලුම නිවාසය නිරෝධායනයට ලක් කරලා තියෙනවා. සමාජිකයෝ 33 දෙනෙක් විතර සංඛ්‍යාවක් දැනට නිරෝධායනයට ලක් කරලා උපදේශ ලබා දීලා තියෙනවා. දික්කුයි ප්‍රදේශයේ පවුල් 200ක 800 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ අද පියවර ගත්තා. දික්කුයි දරවල ප්‍රදේශයේ දේවමෙහෙකට සහභාගී වූ 65 දෙනෙකු අතර යාපනයේ දේවමෙහෙට සහභාගී වූ වන් සිටි බවට හෙළි වූ තොරතුරු මත එම පවුල් 65 සහ කොළඹ ඇතුළු අවදානම් කලාපවල සිට හැටන් ප්‍රදේශයට පැමිණ සිටි පවුල්වල සමාජිකයනුයි මෙලෙස නිරෝධායනයට ලක් කෙරුණේ. මේ මොනවද කරන්නේ ඔක්කොම එකටලා මේ දැන් බොරුවක් නිකේ බඩු ගැදුවා කියලා බඩු දුන්න එක කියලා මේ හරියට වචනෙට වචන උත්තර දෙන්න එපා. ඔව් හරිද? මිනිස්සුන්ට ආදරේ කරන්න. මෙහෙම නෙමෙයි ආදරේ කරන්න. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ කොරෝනා රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනතාව පෞද්ගලික සනීප ආරක්ෂාව සම්බන්ධව නිරන්තරයෙන් අවධානය යොමු කිරීම වැදගත් බවයි. මුඛාවරණ නිවැරදි ලෙස භාවිත කිරීම තුළින් දැනට ශ්‍රී ලංකාව සිටින මට්ටමින් ඉහළ මට්ටමක් දක්වා රෝග ව්‍යාප්ත වීම පාලනය කරගත හැකි බවට විශේෂඥයින් පෙන්වා දී තිබෙනවා. මේ පිළිබඳ සමාලෝචනය සඳහා තාක්ෂණික කමිටුවක් ඇඳවිය යුතු බවටද දැනුම් දී ඇති බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සඳහන් කරන්නේ. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් පැවැත්වුවා. සමහර ඖෂධ වර්ග ගන්නවා ප්‍රතිශක්තිකරණය බිඳින හැකිතාදුරට වෛද්‍ය උපදෙස් මත ඒවා යම් ප්‍රමාණයකට පාලනය කරගන්න ආයුර්වේදයේ තියෙන ප්‍රතිශක්ති වැඩි කරන ඖෂධ වර්ග අනිවාර්යයෙන්ම ගන්න. හාල් කිලෝ එක නම් ගෙදර තියෙන්නේ ඒ හාල් කිලෝ එකෙන් කැඳ හදලා බොන්න ඔබ මිය යන්නේ. මාසයක් බත් බඩට කන්නේ නැතුව හිටියත් ඔබ මිය යන්නේ. මොකද මම දැක්කා ඊයේ පෙරේදා හැඳින් නීති ඉවත් කෙරුවාම සමහර අය එක අපිට එක ඇඟේ ගැටමින් මේවා කරනවා. අපිට කන්න නැහැ, අපි කොහොමද මූණ දෙන්නේ කියලා. නමුත් මතක තියාගන්න මේක ආණ්ඩුවකට, දේශපාලන පක්ෂයකට, පුජ්‍යලයකට, වෛද්‍ය ක්‍රමයකට විතරක් පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේක අපේ ඉවසීම අවශ්‍ය වෙනවා. ඖෂධයක් නැතුව ඉන්න මොහොතක හැමදෙනාම කියන්නේ නිරෝධායන ක්‍රම අනුගමනය කරන්න. ජනතාවට මතක් කරලා දෙනවා මේ ආයුර්වේද ඖෂධ ලබාගෙන තමන්ගේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න. ලුණු ස්වල්පයක් එකතු කරලා ලුණු වතුරෙන් දවසට 4 සැරයක් වක්වත් උගුර සෝදලා එළියට දමන්න. ගම්වල තියෙනවා නිකොකොල, ආඩතෝඩකොල, බෙලිකොල ඒ වගේ ද්‍රව්‍ය උපයෝගී කරගෙන අපිට පුළුවන් අපේ විසබීජ හරණය කරගන්න. එතකොට මේ ධූමායන කියන එක හරිම වැදගත්. දවසට 3-4 සැරයක් වුණත් කමන්නේ මේ ධූමායන කටයුත්ත කරන්න. මේ දෑත් පිරිසිදු කරගැනීමත් හරිම වැදගත්. පුළුවන් තරම් තමන්ගේ නිවසට වෙලා රැඳිලා ඉඳලා තමන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරගෙන උවදුරට මුහුණ දෙන්න. මේ අතර COVID-19 හෙවත් කොරෝනා වසංගතයේ පාලනය පිළිබඳ COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ අදත් ජනතාව දැනුවත් කළා.
ශ්‍රී ලංකා යුද හමුදා විසින් පවත්වාගෙන යන ලබන පෙරිය කාඩු සහ පුණානි නිරෝධායන මධ්‍යස්ථාන වලිනුත් ශ්‍රී ලංකා ගුවන් හමුදා විසින් පවත්වාගෙන යන ලබන පුරාසකලම් නිරෝධායන මධ්‍යස්ථානිනුත් අද දින 321 දෙනෙකු දින 14ක නිරෝධායන කටයුතු අවසන් වී නිවෙස් බලාපොරොත්තු වෙනු ලැබුවා. මේ වන විට 2021 දෙනෙකු නිරෝධායන කටයුතු නිම වී ඔවුන්ගේ නිවස් දක්වා පිටත් කර යවා තිබෙනවා. බේරුවල පන්නිල ප්‍රදේශයෙන් ඊයේ හමු වූ කොරෝනා රෝගියාගේ පවුලේ සමාජිකයන් 4 දෙනාටද කොරෝනා වැළඳී ඇති බවට අද තහවුරු වුණා. ඒ ඊයේ හමු වූ ආසාදිතයාගේ බිරිඳ, කුඩා බිරිඳා, බිරිඳගේ මව සහ පියාටයි. ඔවුන් ජාතික බෝවුණු රෝග විද්‍යායතනය වෙත අද යොමු කෙරුණා. රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පසුගිය සතියේ මොස්කව රෝහලේ සංචාරයක නිරත වූ අවස්ථාවේ හමු වූ වෛද්‍යවරයාට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබෙනවා. ඔහු ජනාධිපතිවරයා සමග සංවාදයේ යෙදුණු අවස්ථාවේ කිසිදු සෞඛ්‍යාරක්ෂිත උපංගයක් පැළඳ නොසිටි බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. චීනෙන් ආරම්භ වූ COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය මෙවන විට ලෝකයේ රටවල් සහ ස්වයංපාලන ප්‍රදේශ 203ක් පුරා පැතිර ගොස් තිබෙනවා. රෝගීන් සංඛ්‍යාව 809,314ක්. පුද්ගලයන් 39,566 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. වෛරසය ආසාදනය වීමෙන් සුවය ලැබූ පිරිස 172,522ක් වනවා. කොරෝනා වසංගතය හේතුවෙන් ආසියා පැසිෆික් කලාපයට දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බවට ලෝක බැංකුව අනතුරු අඟවනවා. මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා ආසියා පැසිෆික් කලාපයේ සෞඛ්‍ය ආරක්ෂක වෛද්‍ය උපකරණ හා අනෙකුත් පහසුකම් හැකි උපරිමින් වැඩි දියුණු කළ යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සඳහන් කරන්නේ. දැනට ලොව වැඩිම කොරෝනා රෝගීන් සංඛ්‍යාවක් හමු වී ඇත්තේ ඇමරිකාවෙන්. කොරෝනා වෛරසයේ බලපෑම උපරිම තත්ත්වයට පත්වුවද ඇමරිකාව සතුව කෘත්‍රිම ශ්වසන උපකරණ පවතින බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. මරණ වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන නිව්යෝක් නගරයේ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඇඳන් දහසකින් සමන්විත රෝහල් නෞකාවක්ද යොදවා තිබෙනවා. අපිට රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව. නිව්යෝර්ක් සහ නිව් ජර්සි මේ ප්‍රාන්තවල පවුල් කිහිපයක් කොරෝනා ආසාදනයේ හේතුවෙන් පීඩා විඳින බවත් අපට වාර්තා වුණා. සති තුනක කාලයක සිට ස්පාඤ්ඤයේ සම්පූර්ණයෙන්ම වසා දමා ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් උද්ගතව ඇති අවදානම් තත්ත්වයේ හේතුවෙන්. ඒ රට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳටද වෛරසය ආසාදනය වී තිබෙනවා. රෝගී පැතුරුණු රටවල් අතරින් හතරවන ස්ථානයට වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ චීනයෙන්. මෙවන විට චීනයේ තත්ත්වය පාලනය වුවද විදේශයන්ගෙන් චීනයට පැමිණ සිටින පිරිස හේතුවෙන් වෛරසය පැතිර යාම යළි ආරම්භ වී තිබෙනවා. කොරෝනාවලින් දොව වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඉතාලියෙන්. ඉදිරි සතියේදී ඉතාලියේ කොරෝනා ව්‍යාප්තිය උපරිම අවස්ථාවට පැමිණිය හැකි බවට සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. ඉතාලිය මේ වන විට තමුන්ගේ සෞඛ්‍යාංශ සහ තමුන්ගේ ආරක්ෂක අංශ කරගෙන යන පුළුල් වැටිලවල නිසා ශීඝ්‍ර වර්ධනයක් ලබා තිබෙනවා මේ කොරෝනා රෝගය ඉතාලිය තුළ පාලනය කිරීම සඳහා. මිලානෝ නගරයේ කඩිනමින් අතිසුපභෝගී රෝහල් දෙකක් මේ වනට ඉදිකර අවසන්. කොරෝනා වෛරසයට මුහුණ දීම සඳහා බ්‍රිතාන්‍යයේ නගරවලට පනව ඇති තහනම තවත් මාස 6ක් පමණ ක්‍රියාත්මක වනු ඇති බවට එරටින් ලැබෙන නවතම වාර්තා පෙන්වා දෙනවා. වෛරසය ආසාදනය වූවන්ට කෘත්‍රිම ශ්වසනය ලබා දීම සඳහා අවශ්‍ය උපකරණ 15,000ක් බ්‍රිතාන්‍යය දැනටමත් තැනුම් කර තිබෙනවා. අත්‍යවශ්‍ය නොවන කටයුතු සඳහා නිවෙස්වලින් පිටවන පුද්ගලයින්ට දඩ නියම කිරීමට ඕස්ට්‍රේලියාව පියවරගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය ආහාර හා ඖෂධ නිවෙස්වලට ලබා දීම සඳහා කටයුතු කරන බවයි බලධාරීන් පවසන්නේ. ඔස්ට්‍රේලියානු රජයේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන නව නීතීන්ට අනුව ඔස්ට්‍රේලියාව තුළ බාහිර පරිසරයක හෝ ගෘහස්ථ පරිසරයක එක්රැස්විය හැකි පිරිස උපරිමය දෙදෙනෙකුට සීමා කරලා තිබෙනවා. ඒ වගේමයි අද දවසේදී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම වෙනුවෙන් පොලිස් කැරලි මර්දන ඒකකයේ සේවයට අනුයුක්ත කරලා තිබෙනවා. කොරෝනා වෛරසය යුරෝපයේ රටවලට මෙන්ම එහි ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල කර තිබුණද ස්වීඩනයේ පාසල් කායවර්ධන මධ්‍යස්ථාන මෙන්ම කඩසප්පුද තවමත් විවෘත පවතිනවා. පොදු මගී ප්‍රවාහන සේවාද ක්‍රියාත්මකයි. මේ වගේ රටවල්වල තවම හරි ක්‍රියාමාර්ගයක් එහෙමත් නැත්නම් නිසි වැඩපිළිවෙලක් සොයාගෙන නැති බවයි අපිට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. බලවත් කියන රටවල් අද දුබල තත්ත්වයට පත් වෙලා තියෙන මොහොතක්. ඒක නිසා අපි ශ්‍රී ලංකාව ගැන කල්පනා කරලා බලපුවම විදේශගත ශ්‍රී ලාංකිකයන් හැටියට ලංකාවේ දෙන ඒ උපදෙස් නිසියාකාරව පිළිපැද්දොත් මං හිතන්නේ
මේ ව්‍යසනයේ යම් තරමකට අපිට ගැලවීමට මාර්ගයක් කියලායි අපි දකින්නේ. කොරෝනා වෛරසය හේතුවෙන් ප්‍රංශය තුල මියගිය ගණන 3000 ඉක්මවා තිබෙනවා. එහෙත් බලධාරීන් පවසන්නේ දැනට ගණන් බලා ඇත්තේ රෝහල් තුලදී මියගිය පිරිස පමණක් බවයි. වෛරසය ආසාදිත වූවන් සාර්ථකව පාලනය කරමින් පවතින රටක් ලෙස දකුණු කොරියාව බොහෝ අංශවල පැසසුමට ලක්ව තිබෙනවා. රජය උපදෙස් ලබා දීමටත් පෙර සිටම දකුණු කොරියා ජාතිකයන් සමාජ දුරස්ථභාවයේ රඳවා ගත්තා. හෙට දවසේ සිට දකුණු කොරියාවට පැමිණෙන සියලුම ගුවන් මගීන් දින 14ක කාලයක් අනිවාර්ය නිරෝධායන ක්‍රියාවලියකට ලක් කරන බව රජය ප්‍රකාශයට පත් කළා. කොරෝනා උවදුර පැවතියත් නියමිත කාලයේදී මහමැතිවරණයේ පැවැත්වෙන බව කොරියානු රජය අද දවසේදී නිල නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. ඇඳිරි නීතිය උල්ලංඝනය කළ තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඇඳිරි නීතිය පැනවීමට පියවර ගැනුණා. එය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසටයි ආරක්ෂකාංශවලට උපදෙස් ලබා දී ඇත්තේ. මේ අතර කොළඹට ඇතුළු වන ස්ථාන 16කට පොලිස් විශේෂ කාර්ය බලකායේ මාර්ග බාධකයේ දීමට පියවර ගෙන තිබෙනවා. දිවයිනපුරා දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය කොළඹ, ගම්පහ, කඩුතර, පුත්තලම, මහනුවර හා යාපනය යන දිස්ත්‍රික් හැර සෙසු ප්‍රදේශවල හෙට උදැසන 6ට තාවකාලිකව ඉවත් කරනවා. යළි එදිනම පස්වරු 2ට ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඇඳිරි නීති රෙගුලාසි අනිවාර්යයෙන්ම පිළිපදින ලෙසයි රජය ජනතාවට අවධාරණය කරන්නේ. ඇඳිරි නීතිය කඩකරන්නන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් පොලිසිය මගින් අඛණ්ඩවම සිදු කරනවා. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන් තහනම් කර තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා ගෙන ඇති ක්‍රමවේදය අවභාවිත කරන අයට එරෙහිවද නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි අවධාරණය කෙරෙන්නේ. අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක් එම කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පැවැත්වුණා. පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අපනයනය කර ඇති ඇඟලුම් සඳහා අදාළ මුදල් ජාත්‍යන්තර වෙළඳපොලේ ඇතැම් ආයතන මගින් නොගැවීම සම්බන්ධයෙන් ගැටලුව මෙහිදී සාකච්ඡා කෙරුණා. දැනට ඇනවුම් කර සහ නිෂ්පාදනය කෙරෙමින් පවතින ඇඟලුම් ඇතැම් ගැනුම්කරුවන් හදිසියේ අවලංගු කිරීම සම්බන්ධයෙන්ද කාර්යසාධක බලකායේ අවධානය යොමුණා. ඉදිරි කාර්තුවේ අපනයනකරුවන්ට ඇතිවිය හැකි අභියෝගවලට මුහුණ දිය යුත්තේ කෙසේද යන්න පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා. යුරෝපා සංගමයේ මෙරට නියෝජිතවරයාද ඊට එක් වුණා. ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපති කාර්යාලයේ ආර්ථික කටයුතු ප්‍රධානි මෙන්ම ඇඟලුම් අපනයන ක්ෂේත්‍රයේ ප්‍රධාන කර්මාන්තකරුවන්ද සාකච්ඡාවට එක්ව සිටියා. එමෙන්ම විශේෂ කාර්යසාධක බලකායට අයත් අමාත්‍යවරුන් සහ නියෝජිතයන්ද ඊට එක් වුණා. COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂ්‍රය ඉහළ ගොස් තිබෙනවා. ආයතනිකව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා ඍජු තැන්පතු සමග එම අරමුදලේ ශේෂ්‍රය රුපියල් මිලියන 242ක් ඉක්මවා ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කරන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදල පිහිටවූයේ පසුගිය මාර්තු 23 වෙනිදායි. බැංකුව වෙත කෙරුණු රුපියල් මිලියන 9.5ක ඍජු තැන්පත් කිරීම හා ජනාධිපති ලේකම් කාර්යාලයේ පරිත්‍යාග කළ රුපියල් ලක්ෂ 5ක් සමකින් අද පෙරවරු 8 වන විට රුපියල් මිලියන 145ක් අරමුදල වෙත බැරවී තිබුණා. මහජන බැංකුවේ මූල්‍ය කළමනාකරණ ගිණුම් දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 10ක්, මහජන බැංකු විශ්‍රාමිකයන්ගේ සංගමය රුපියල් මිලියන 3ක්, පීපල්ස් ලීසිං, ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා ලංකා බැංකුව රුපියල් මිලියන 5 බැගින්ද, ජාතික ඉතිරි කිරීමේ බැංකුව රුපියල් මිලියන 8ක් හා අක්බාර් බ්‍රදර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයේ පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ත් සමගින් තැන්පතු ශේෂයේ රුපියල් මිලියන 242ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරන COVID-19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලට දෙස් විදෙස් සෝනෑම අයෙකුට පරිත්‍යාග හෝ ඍජු තැන්පතු සිදු කළ හැකි. දෛත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු හා විදේශ විනිමය රෙගුලාසි වලින් නිදහස් කෙරෙනවා. චෙක්පත් හෝ ටෙලිග්‍රාප් සම්ප්‍රේෂණ මගින්ද මුදල් තැන්පත් කිරීමට හැකියාව පවතිනවා.
කොරෝනා වෛරස් තත්ත්වයේ හේතුවෙන් ජනතාවට සිදුව ඇති පීඩාවන් දුර වේවායි ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක ආගමික වතාවත්වල යෙදෙන ලෙස මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ඉල්ලා සිටිනවා. ඒ අනුව හෙට සිට දින 7ක් පුරා රාත්‍රී 7 සිට රාත්‍රී 8 දක්වා ජනතාවට ආශිර්වාදාත්මක ආගමික වතාවත්වලට යොමු වන ලෙස මහා සංඝරත්නය දැනුම් දෙනවා. එමෙන්ම එම කාලය තුල සියලු විහාරස්ථානවල ගාන්ඨාර නාද කොට ශබ්ද විකාශන යන්ත්‍ර වලින් පන්සිල් සමාදන් කිරීමද සිදු කෙරෙනවා. අනතුරුව රතන සූත්‍රය සහ ගිරිමානන්ද සූත්‍රය ඇතුළුව පිරිත් දේශනා කර රටවාසී හා ලෝකවාසී ජනතාවට නිරෝගී බව සහ ජීවිත ආරක්ෂා කිරීම ප්‍රාර්ථනා කරන ලෙසයි මහා සංඝරත්නය ඉල්ලා සිටින්නේ. කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් අපේම ජනතාවට සහන සැලසීමට ITN මනුෂ්‍යත්වයේ සත්කාරය ආරම්භ කෙරුණා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යචාලයේ රජේ වෛද්‍ය නෙල්ලදහරින්ගේ සංගමය වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ හා නිදහස් කලා සඳහනේ එක්වයි මෙම ව්‍යාපෘති ක්‍රියාවට නම් වැයත්තේ. ව්‍යාපෘතියට ආධාර ලබා දීම සඳහා 19:30 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකි. ආධාර අවශ්‍ය කරන අයටද එම දුරකථන අංකයට දැනුම් දීමේ පහසුකම් සලසා තිබෙනවා. ITN මනුෂ්‍යත්වයේ සත්කාරය සමග වයස අවුරුදු 10ක පමණ දරුවෙකුද එක්ුණේ පීඩාවට පත්ව සිටින අපේම ජනතාවට සහන සැලසීමටයි. ඉශිලි සිරිබද්දන නැමැති මෙම දියණිය තමන් මුදල් එකතු කළ කැටේ හා උපන් දිනයට ලැබුණු මුදල් ත්‍යාග මනුෂ්‍යත්වයේ සත්කාරයට පරිත්‍යාග කළා. එමෙන්ම ව්‍යාපාරික සුනිල් ලියනාරච්චි මහතාද රුපියල් 100,000 මුදලක් ලබා දුන්නා. තම බිරිඳගේ දානමය පුණ්‍ය කර්මය සඳහා වෙන් කර තිබූ මුදල් මෙසේ පරිත්‍යාග කළා. ඔබටත් ITN මනුෂ්‍යත්වයේ සත්කාරයේ සමගින් එක් විය හැකි. ඒ වෙනුවෙන් ලංකා බැංකුවේ හා මහජන බැංකුවේ ගිණුම් දෙකක් ආරම්භ කර තිබෙනවා. ලංකා බැංකුව පැලවත්ත ශාඛාව ගිණුම් අංක 722 57 367, මහජන බැංකුව බොරැල්ල ශාඛාව ගිණුම් අංක 0781 0001 922 67 877, පිරිමහ ගනිමු, බෙදා ගනිමු, නැගිටිමු. ඔබේ රුපියලත් ඔවුන්ට මහා මෙරක්. ලෝකයට නව නිර්මාණ බොහෝ සෙයින් බිහි වී ඇත්තේ යුද සමයකදී නැත්නම් අර්බුදකාරී අවස්ථාවකදී. කොරෝනා ව්‍යසනය ලෝකෙම වෙලාගෙන ඇති මේ මොහොතේ සෞඛ්‍ය හා වෛද්‍ය ශාස්ත්‍රයට අදාළවද නව නිර්මාණ රැසක් බිහිවෙමින් තිබෙනවා. ලෝකේ පමණක් නොව මෙරටද බොහෝ නව නිර්මාණ දැන් දැන් එළි දකින අයුරු දැකගත හැකි. කිරිල්ලවල මධ්‍ය මහාවිද්‍යාලයේ දසවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මිලන් හිරුවන්ත බණ්ඩාර මෙරට සියලු ග්‍රාම සේවකවරුන් සම්බන්ධ කරගත හැකි මෘදුකාංගයක් නිර්මාණය කළා. රාලහාමි යනුවෙන් නම් කර ඇති මෙම මෘදුකාංගයේ භාවිතයෙන් සියලු ග්‍රාම සේවකවරුන්ගේ දුරකථන අංක වසමහා 9 ලබා ගත හැකි. ගමීන ගොඩක් අය ළඟ ග්‍රාම සේවක නිලධාරීන්ගේ නම්බර් නැහැ. එතකොට මං හදලා තියෙන ඇප් එකක්, ඒක රාලහාමි කියන නම. ප්ලේ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් වලට සපෝට් කරනවා. මුල් ලංකාවේ ඉන්න ග්‍රාම සේවක නිලධාරීන්ගේ නම්බර්ස් ඒකේ තියෙනවා. මේ වෙලාවේ රටේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා දැන් බාණ්ඩ බෙදා හැරීම සම්බන්ධව. සාමාන්‍ය ගමේ ඉන්න මිනිස්සුන්ට නිකන් ඇප් එකක් දාගෙන ඒක මේ ඕඩර් කරන්න පුළුවන් විදිහ ඇප් එකක් ඕන නම් මට හදලා දෙන්න පුළුවන්. ෆාමසියේ දුරකථන අංක, එතකොට සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අදාළ දුරකථන අංක, අත්‍යවශ්‍ය සේවාවල දුරකථන අංක, තැපැල් ස්ථානවල දුරකථන අංක, ඒ වගේ දේවල් තෝරන නම් මට ඇප් එකට ඒවත් ඇතුළත් කරන්න පුළුවන්. කොරෝනා බවට සැක සහිත පුද්ගලයින්ට තොරතුරු ලබා ගැනීම සඳහා මං කියවා යනුවෙන් දුරකථන ඇප් එකක් හඳුන්වා දී තිබෙනවා. එහි මූලික පියවර ගම්පහ මහරෝහලෙන් ආරම්භ වුණා. ඔබට කොරෝනා වෛරසය වැළඳී තිනවා නම්, එහෙම නැත්නම් ඒ බව සැක නම්, එහෙමත් නැත්නම් පිටරටකින් නම් පැමිණි පුද්ගලයෙක් නිරෝධායනයට ලක් වෙලා නැතුව ඉන්නවා නම් මේ මං කියවා කියන ඇප් එක හරහා පුළුවන් ඔබට වාර්තා කරන්න. දැනට අපි මූලිකව ගම්පහ දිස්ත්‍රික් රෝහල සමග සම්බන්ධ වෙලා තිනවා. රෝගියාට හරි එම අදාළ පුද්ගලයට පුළුවන් මේ ඇප් එක හරහා මෙම තොරතුරු රාශි භාව රැකගෙන තොරතුරු වාර්තා කරන්න ඒ අදාළ ආයතනයට පමණක්. ඉතින් මේ කොරෝනා වෛරසයට අදාළ ගැටලු එසැනින් වාර්තා කරන්න පුළුවන්. කුලියපිටිය රෝහලත් එක්කත් සම්බන්ධ වෙලා මේ වෙලාවේ ක්‍රියාමාර්ග කරනවා. අපි මේ සේවාව ලබා දෙන්න කැමැති මේ ඕනම ආයතනයකට.
ගම්පහ මහරෝහල මගින් කොරෝනා ආසාදිත බවට සැක සහිත පුද්ගලයින්ට වෛද්‍ය උපදෙස් ලබා දීම සඳහා ක්ෂණික දුරකථන සම්බන්ධතා අංශයක් හඳුන්වා දී තිබෙනවා. මේ කොවිඩ් ආසාදිත රෝග ලක්ෂණ තිබෙනවා නම් එහෙම තියෙනවා නම් අපේ මේ දුරකථන අංකයට කතා කරන්න. 070-757-76-88 කොරෝනා රෝග ලක්ෂණ තියෙනවා නම් ඒ කොරෝනා රෝගයක ආසාදනය වෙලා තියෙනවා කියලා හිතෙනවා නම් විතරක් කරුණාකරලා අපිට අහන්න. ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයද ගැටලුවකින් තොරව සිදු කෙරෙනවා. පෑලියකුඩු මත්ස්‍ය වෙළඳ පොලේ කටයුතු සුපුරුදු පරිදි සිදුවන ආකාරය දැකගත හැකි වුණා. මත්ස්‍ය තුග මිලදී ගැනීමට වෙළඳුන් පැමිණ සිටි අතර සාධාරණ මිලකණන් යටතේ ඒවා අලෙවි වූ බවයි ව්‍යාපාරිකයින් ප්‍රකාශ කළේ. මා ඉල්ලා සිටිනවා සිල්ලර කට්ටිය මෙතනට පැමිණෙන්න එපා. අපෙන් අරන් යන ව්‍යාපාරිකයන් හරහා ඔබතුමාලාට මාළු ටික අඩුවට ගන්න පාරිභෝගිකයන්ට සහ තුග ව්‍යාපාරිකයන්ට අඩුවට දෙනවා. අද සන්තෝෂෙන් කියන්න පුළුවන් අපේ පෞද්ගලික ව්‍යාපාරික ගාව මාස 3කට තරම් ඕනනම් අපේ ගාව මාළු ස්ටොක් එකක් තියෙනවා. මාළු පුළුවන් තරම් අඩුවට දෙන්නේ. ජනතාවෙන් ඉල්ලා ඉන්න මෙතන නිකන් කිලෝ එකකට ගන්න එපා. ජනගහන වැඩිපස්සේ පොකුරු පිටින් මෙතනට එන්න එපා. අවශ්‍ය රාජකාරිය එක්කෙනෙක්ව දෙන්නෙක් ඇවිල්ලා කරගෙන යන්න. මොකද මේක මහ ජනතාවේ කාගෙත් ආරක්ෂාව. අපි මේ ඉන්න සේවක ප්‍රමාණය ගොඩක් අඩු කරලා දැන් මේ අත්‍යවශ්‍ය ආය පමණයි මෙතනට ගෙන්නගෙන මේ ව්‍යාපාර කටයුතු කරන්නේ. රජයේ දීපු මේ විධිවිධාන අනුගමනය කරමින් තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. අද මාළු මිල ගණන් එහෙම ඉතාමත් මිල අඩු වීමක් සිද්ධ වෙලා තියෙනවා. රට මුහුණදී ඇති අසීරු තත්ත්වයේ හමුවේ ජනතාවට වැඩි මිලට භාණ්ඩ අලෙවි කිරීමෙන් වැළකී සිටින ලෙස පාරිභෝගික සේවා අධිකාරිය දැනුම් දෙනවා. තොග සංගවා තබන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. මාතර කොටපොල සහ අකුරැස්ස විවිධ සේවා සමූපකාර සමිතිවල තොග ගබඩා පරීක්ෂා කිරීමේදී සංගවා තිබූ සැමටින් 1800ක් පමණ සොයා ගැනීමට මාතර දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය කටයුතු කළා. අයිස් සහ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමග යාත්‍රාවක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා. දකුණු වර්ලේ සිට නාවික සැතපුම් 463ක දුරකදී මෙම යාත්‍රාව සොයා ගැනුණේ. අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් සහ කොකේන් ලෙස සැලකෙන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500ක් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය රැසක් මෙහි තිබී සොයා ගැනුණා. පසුගිය දින කීපේ පුරාවට අන්තර්ජාතික මුදු සීමාවයි සිදු කළ ලද මෙහෙයුමකින් මෙතෙක් ශ්‍රී ලංකාවේ මෙවැනි මෙහෙයුමකින් සොයාගත් විශාලම මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට පුළුවන්කම ලැබුණා. මෙහිදී විදේශීය සැකසැප දිවරාත්‍රා පරීක්ෂා කිරීමේදී එතුළ තිබී අයිස් එවත් අපි මුතා සිස්ටර් මෙතන් පිටමින් බවට සැක කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500කට ආසන ප්‍රමාණයකුත් ඒ වගේම කොකේන් බවට සැක කරන මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 500කට අධික ප්‍රමාණයකුත් සොයා ගැනීමට පුළුවන්කම ලැබුණා. මේ සමස්ත තොගය මත්ද්‍රව්‍ය බවට තහවුරු වූත් එහි වටිනාකම රුපියල් කෝටි 1000කට අධික වෙතයි ගණන් බලා තිබෙනවා. ඒ වගේ වීථි වටිනාකම. ඒ වගේම තමයි දැන් මේ යාත්‍රාවයි මේ සැකකරු සිදු කරාම තාමත් ඉක්මනට අපි ගොඩබිමට ගෙන ඒවට බලාපොරොත්තු වෙනවා ඉදිරි විමර්ශන කටයුතු සිදු කරගෙන යාමට. බන්ධනාගාර බස් රථයක් නිවෙස් දෙකක් මතර පෙරලීමෙන් නිලධාරීන් 6 දෙනෙකු රෝහල් ගත කෙරුණා. මේ අතුරින් 2 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ. නුවරඑළිය සිට බදුල්ල දක්වා ධාවනය කළ බන්ධනාගාර බස් රථයක් හග්ගල මහවංගුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන නිවාස දෙකක් මතට පෙරලී තිබෙනවා. තුවාලකරුවන් අතර බන්ධනාගාර නිලධාරිනියන් 3 දෙනෙකු හා නිලධාරීන් 3 දෙනෙකු වන බව වාර්තාකරුවන් පවසනවා. තුවාලකරුවන් නුවරඑළිය මහ රෝහලට ඇතුළත් කෙරුණා. නිවාස දෙකකටද දැඩි හානි සිදුව තිබෙනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තියත් සමග රෝහල්වලට වෛද්‍ය උපකරණ මෙන්ම ආරක්ෂිත ඇඳුම් ඇතුළු භාණ්ඩ ලබා දීමට බොහෝ පිරිස් කටයුතු කරනවා. මහනුවර ජාතික රෝහලේ කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර කරන වාට්ටුවට අවශ්‍ය ඇඳන් ඇතුළු උපකරණ ලබා දීමට මහියන්ගනේ රාජමහා විහාරස්ථානයේ කටයුතු කළා. රුපියල් 120කට වැඩි වටිනාකමකින් යුත් උපකරණ තොගයකුයි රෝහල වෙත පරිත්‍යාග කෙරුණේ. ඇඳන් 15ක් ශරීර උෂ්ණත්වය මනින උපකරණ, අධිරුධිර පීඩනය පරීක්ෂා කරන යන්ත්‍ර එම උපකරණවලට අයත්. කණිතෙල් සංස්ථාව සහ කණිතෙල් තොගගබඩා පරයන්ත සමාගම නිෂ්පාදනය කළ අත්පිරිසිදුකාරකයන් පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ සෞඛ්‍ය අංශ වෙත ලබා දීමට කටයුතු කෙරුණා. අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙනුයි ඒ සිදු කෙරුණේ. ඔරිට් ඇපරල් ආයතනය නිෂ්පාදනය කළ මුහුණු ආවරණ ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපකරණ මාර්ගම අපේක්ෂා රෝහල වෙත ලබා දීමට කටයුතු කෙරුණා. මහාචාර්ය රෝහණ කුරුප්ප මහතාගේ සම්බන්ධීකරණයෙනුයි එම උපකරණ පිරිනැමුණේ. ඇඳිරි නීතිය පැවති අද ජනතාවට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහන ක්‍රමවේදයක් යටතේ නිවෙස් වෙත ගොස් ලබා දීමට පුත්තලම විදුලි සේවා සමපකාර සමිතිය කටයුතු කළා. අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මළු වශයෙන් සකස් කර බෙදා දීමටයි මෙහිදී කටයුතු යොදා තිබෙන්නේ.
මේ සමගින් ස්වාධීන රූපහණී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk